ඔබවිසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අශ්‍රිමත් චරිතාපදානය. උත්තරා, මේ මිනිස්සු හැලිවලංවල කෑම පුරෝගෙන කොහෙද මේ අරගෙන යන්නේ? මෙහෙම දෙයක් මම මීට පෙර දැකල නෑ. ගමට කවුරු හරි විශේෂ කෙනෙක් ඇවිල්ලද? සිටුතුමනි, ගමේ අය මහත් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේට දානේ පූජ කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නේ ගමට පිඬුසිඟා වඩිනවා. මේ බුද්ධ ශාසනයේ සිල්ගුණෙදම් පුරණ උතුමන්ට දානේ පූජා කිරීම මහා පිනක්. මමත් දන්පැන් පූජා කරන්න හරිම ආසාවෙන් ඉන්නේ. උත්තරා, අපිත් දානයක් පිළියෙල කරලා පූජා කරමු. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට හෙට දවසේ සිටුමැදුරට දානේට වඩින්න කියලා මම උන්වහන්සේලාට ආරාධනා කරන්නම්. උත්තරා, එහෙනම් මම මේ සියල්ල සූදානම් කරන්නම්. දානේ පිළියෙල කරන්න අවශ්‍ය දේවල් ගන්න මම යන්නම්. ඉන්න අයත් අපිට උදව් කරයිනේ. උත්තරා, අවශ්‍ය දේවල් ඉක්මනින්ම පිළියෙල කරගන්න. මේ වගේ පිනක් කරගන්න හම්බ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔබගේ දෙවනි බිරිඳ සිරිමාටත් දානයට සහභාගි වෙන්න කියන්න. මං හිතනවා එයාටත් මේ පිනට සහභාගි වෙන්න අවස්ථාවක් ලබා දුන්නොත් හොඳයි කියලා. පුළුවන් නම් සිරිමාට උදෙන්ම ඇවිල්ලා මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගි වෙන්න කියන්න. එහෙමද? හොඳයි, මං උත්සාහ කරලා බලන්න. බලමුකෝ ගෙන්න ගන්න. මෙයා නම් අද ගොඩාක් මහන්සි වෙනවා. අහහ, සෙටුතුමනි, සිරිමා නගණියත් ඇවිල්ලා. බොහොම පැහැදීමකින් සතුටින් වෙහෙස නොබලා දානේ පිළියෙල කරනවා. ඇය මෙච්චර සතුටින් ඉන්න දවසක් මම මීට කලින් දැකලම නැහැ. අනේ, ඇය මේ අවස්ථාව එනකන් කොපමණ කලක් බලාගෙන ඉඳ ඇතිද? මගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉටු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට තන්පැන් පිළියෙල කරනවා කියලා හිතන විට හුදුම සතුටක් ඇති වෙනවා. මේ උත්තරා හිතාගෙන ඉන්නේ එයා තමයි සිටුමැදුරේ ප්‍රධාන පාලිකාව කියලා. තනියම තීරණ ගන්නවා මටත් නොකිය එහෙනම්. මොඩ කෑණි, හිතුමන අපිටද වැඩ කරන්නේ? හොඳයි, එහෙනම් පෙන්නන්නම් මං කවුද කියලා. දෙනවා මෙහෙට. සිරිමා, ක්‍රෝධය කියන්නේ තමාවත් නසාගෙන අනුන්වත් නසන අකුසලයක්. මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසිකාවක්. මගේ හිතේ ඔබ ගැන තරහක් නෑ. මොකද උනේ?
පුදුම වැඩක් මේ සිද්ධ වුණේ. ඒයි අපේ ස්වාමි දියණියට කරදර කරන්න තී කවුද? නවත්තනවා. නවත්තන්නයි කිව්වේ. ඔයාලා මෙතෙන්ට ආවේ රණ්ඩු කරන්නද? කලබල කරන්න නැතුව ඉන්න. සිරිමා මේ වෙලාවේ මං ගැන තරහ ගත්තට මගේ හිතේ එයා ගැන කිසිම තරහක් නැහැ. මට සමා වෙන්න. සිටුතුමා ඔයාට ගොඩක් ප්‍රියමනාපයි. මට ඔයාගෙන ලොකු ඊර්ෂාවක් තිබුණා. ඔයාගේ හිතේ තිබුණ මෛත්‍රී බලය නිසා උණුතෙල් ඔක්කොම සිසිල් වී ගියා. ඔබ උතුම් කෙනෙක්. මං ඔබට හිංසා කරලා ගොඩාක් පවු රැස් කරගත්තා. අනේ මං දැන් අපායයි. ඔබ නැගිටින්න සිරිමා. භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහදවා ගන්නා කෙනා අපාය යන්නේ නැහැ. එන්න අපි මේ දානේ රසවත්ව පිළියෙල කරමු. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ දානේ පූජා කරමු. උන්වහන්සේ අපිට සසර දුකෙන් නිදහස් වෙන්න ධර්මය දේශනා කරයි. ක්‍රෝධ නොකිරීමෙනුයි ක්‍රෝධය දිනිය යුත්තේ. අයහපත දිනිය හැකේ යහපතිනුයි. දානය පුරුදු කිරීමෙන් ලෝභකම දිනිය හැකේ. සත්‍ය පැවසීමෙන් අසත්‍ය දිනිය හැකේ. විසමුල් තිබෙන ක්‍රෝධය දුරු කිරීමට අප වීරය කළ යුතු වනවා. ක්‍රෝධය දුරු කළහොත් අපට සුවසේ වාසය කළ හැකි. ක්‍රෝධ කරමින් වෛරයෙන් සිටින තැනැත්තාට මෙලව හෝ පරලොව යහපතක් වන්නේ නැහැ. ඇයි මේ මිනිය පුච්චන්නේ නැතුව තියාගෙන ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේ ඉල්ලීමක් කරලා තියෙනවා මේ නගර සුන්දරීගේ මිනිය දවස් දෙක තුනක් යනකම් කුණු වෙන්න තියන්නේ කියලා. දැන් ඉතින් මොන කරදරයක් වුණත් මේක බලාගෙන මෙතනට වෙලා ඉන්න ඕනනේ. මේ ගඳ ගහන මිනිහක් මොකටද අපිට ඔන්න ඔහේ අපි දෙන්න යන් යන්න? බෑ බෑ බෑ, මේක කොහොමද අපි දාලා යන්නේ? ඇයි ඒ දාලා යන්න බැරි? බිම්බිසාර රජතුමාගේ නියෝගයක් මේක. සිරිමාගේ මලකුණ අරගෙන රජගහනුවර භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින පළාතට අරගෙන යන්න ඕනේ. අයියෝ, මේ කුණු වෙච්ච මලකුණකින් ඇති වැඩේ මොකද්ද? දෙවංගනක බඳු රූසිරිය තිබූ සිරිමාගේ දේහයයි මේ තිබෙන්නේ. දුටුවෙක් දෙවරක් හැරී බලන රූසපුවක් ඇයට තිබුණා. ඔබ දන්නවා ඇය ජීවත්ව සිටි කාලයේදී එක් රැයකට කහවණු දසදහස් ගණනක් ඉපයූ බව. දැන් මේ රාජසල්පිලේ ඇයගේ මලකුණ විකුණන්නයි අපි සූදානම් වෙන්නේ. කවුද කැමති අරගන්න? අපෝ රජතුමනි, කහවණු වලට කොහමද මලමිනියක් ගන්නෙ? අනිත් එක මේ අපි ඔය මලමිනියක් අරන් මොනවා කරන්නද නේද? අනිත් එක මෙහෙම ගණ ගහන මලකුණ මොනවා කරන්නද? ඕ අපිට නම් එපා රජතුමනි. අපිට මෙහෙම ගඳ ගහන මලකුණු විකුණන්න හදන්නේ නැහැ. අපිට නම් එපා මලකුණු. අනිත් එක කහවණු වලට මලකුණක් අරන් අපි මොනවා කරන්නද? අපෝ අපිට නම් එපා. අනේ දේවයන් වහන්ස, ඔය මලකුණ මෙච්චර කාලයක් තියාගත්තේ මොකටද? අපිට මෙතන ඉන්නත් බෑ. හරිම ගහන කහවණු වලට එපා නම් කවුද කැමති මේ දේහ නොමිලේ අරගෙන තියාගන්න? Thank you.
පින්වත් ශ්‍රාවකයනේ මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය ඉතා හොඳින් නුවණින් විමසා බලන්න. මේ කය නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත තම වසඟේ පවත්වන්න බැරි දුකට අයිති දෙයක්. දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසගෙන හිටියට මේකේ තියෙන්නේ මස් වෙදිච්ච ඇටසැකිල්ලක්, රෝග පීඩාවලට කැදෙල්ලක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට මේකේ නිත්‍ය දෙයක් නැහැ, ස්ථිර දෙයක් නැහැ, පවතින දෙයක් නැහැ. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස කතරම් වින්දත් අවසානයේ මේ ඇටසැකිල්ල සහිත ශරීරය පොළවට පස් වී යනවා. තම දෙමාපියන්ගේ අවසරය සහිතව කුමාරවරු පස් දිනක් ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි බව අපේක්ෂාවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. ඒ ශාක්‍ය කුමාරවරුන් පස් දෙනා වන බද්ධය කුමාරයාත්, අනුරුද්ධ කුමාරයාත්, ආනන්ද කුමාරයාත්, භගු කුමාරයාත්, කිම්බිල කුමාරයාත්, කෝලිය වංශික දේවදත්ත කුමාරයාත්, උපාලි නම් කරණවැමියත් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ විසින් ශාක්‍ය කුමාරවරුන්ගේ මානීය දුර්වීම පිණිස ප්‍රථමයෙන් උපාලි කරණවැමියාට පැවිදි බව ලබා දුන් සේක. ඉන් පසුව කුමාරවරුන්ට පැවිදි බව ලබා දුන් සීක. අප්‍රමාදීව ධර්මයෙහි හැසිරුණු මේ භික්ෂූන් අතුරින් උපාලි තෙරුන්, බත්තිය තෙරුන්, අනුරුද්ධ තෙරුන්, භගු තෙරුන්, කිම්බිල තෙරුන් පිළිවෙලින් අරහත්වයට පත් වුණා. පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේගෙන් දහම් ඇසූ ආනන්ද තෙරුන් සෝතාපන්න වුණා. දේවදත්ත කිසිදු මාර්ගඵලයකටපත් නොවුවද ලෞකික ඉර්ධිඵල ලබා ගන්නට සමත් වුණා. අලුත පැවිදි වූ භික්ෂූන් වහන්සේලා විසින් ආනන්ද තෙරුන්ට මෙසේ පැවසුවා. ආයුෂ්මත් ආනන්ද, අපි මේ බුද්ධෝපස්ථානය සඳහා ඉදිරිපත් වුවද භාග්‍යවතුන් වහන්සේ විසින් අපයට නොසුදුසු බව වදාලා ඔබේ නිශ්ශබ්ද උන්වහන්සේ ඔබේ කැමැත්ත විමසනවා. සමාවන්න භාග්‍යවතුන් වහන්ස, මට කරුණු අටක් තිබෙන ඔබ වහන්සේගෙන් දැන ගැනීමට. ඔබ වහන්සේ එම කරුණු පිළිගන්නේ නම් මට බුද්ධ උපස්සායක විය හැකි. පින්වත් ආනන්ද, කුමක්ද ඒ කරුණුවට? පළමු කරුණු හතර මා අකමැති දේවල් භාග්‍යවතුන් වහන්ස. ඊළඟ කරුණු හතර මා කැමති දේවල් භාග්‍යවතුන් වහන්ස. ස්වාමීනි, ඔබ වහන්සේට ලැබෙන වටිනා සිවුරු මට නොදෙන සේක්වා. ඒ වගේම ඔබ වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාරපාන මට නොදෙන සේක්වා. ඒ වගේම ගන්ධ කුටිය විසීමටත් මා අකමැති. ස්වාමීනි, දානයකට ආරාධනාවක් ලැබුණු විට මා කැඳවා නොයනසේක්වා. එහෙත් මා විසින් ඔබ වහන්සේ වෙනුවෙන් බාරගන්නා ලද ආරාධනාවලට ඔබ වහන්සේ වඩිනසේක්වා. ඒ වගේම දුරබැහැර සිට පැමිණෙන ශ්‍රාවකයන් ඔබ වහන්සේ වෙත රැගෙනීමට මට අවසර දෙනසේක්වා. මා නැති තැනදී කරන ලද දේශනා නැවත මාට පවසනසේක්වා. සැකයක් ඇති වූ විට ඔබ වහන්සේ වෙත පැමිණ විසඳා ගැනීමට අවසර දෙනසේක්වා. හොඳයි පින්වත් ආනන්ද, මම ඔබට අනුමැතිය ලබා දෙනවා.
මමත් රාජකුමාරයෙක්ව හිටියනම් ඒත් මම දැන් භික්ෂුවක්. මොන හේතුවකටද මන්ද අනිත් භික්ෂූන්ට මිනිස්සු මටත් වඩා ගෞරව කරනවා. අජාසත් කුමාරට තව ටික දවසකින් බිම්බිසාර රජතුමාට පස්සේ රජකම නිකම්ම ලැබෙනවා. ඒත් ඔහු තාමත් ලාබාල තරුණෙක්. මගේ 이르දි බලය පාවිච්චි කරලා ඔහුව පහදවා ගත්තොත් එතකොට මට රාජ අනුග්‍රහය ගරු නම්බු නාම ලබා ගන්න පුළුවන්. කවුද? කවුද? නුඹ කවුද? මොනවද නුඹට ඕනේ? මගේ ළඟට එන්න එපා. අනේ කවුරුත් නැද්දෝ? ඔහොම ඉන්න අජාසත් කුමරුනේ. මෙතන කලබල වෙන්න දෙයක් නැහැ. නුඹ මගේ නම දන්නේ කොහොමද? කුමරුනේ, බලන්න මා දිහා. ඔබ කවුද? මගේ නම දේවදත්ත. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් උපකාර කරන්නයි මම මෙහි ආවේ. උපකාර කරන්න? මට උපකාර අවශ්‍ය නෑ. දැම්ම නෙමෙයි. ඔබට වෙලාව ආවහම ඒ උදව් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවෙදි මා ඔබව මුන්න ගැහෙන්නම්. ඔහොම නවතින්න. අජාසත් රජතුමා දැන් මා කෙරෙහි පැහැදීමින් ඉන්නේ. කරත්ත 500කින් දානි අරගෙන හැමදාම මෙහාට එනවා. ඒ නිසා සංඝයා පාලනයට මම තමයි සුදුසුම කෙනා. මා ඒ අයිතිය ලබා ගන්නවා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දැන් විවේක සුවයෙන් වැඩ සිටින සේක්වා. භික්ෂු සංඝයාගේ පරිපාලනය මාහට පවරණ සේක්වා. මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නම්. එය අනුමත කළ නොහැකි. එහෙමද? නුඹ මාව අපහසුතාවයට පත් කෙරෙව්වා. මගේ ළඟ ඉන්න අනුගාමිකයින් හැමදෙනාම නුඹ මේ කළ වැඩේට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඉතින් මම මේ වැඩේ නතර කරන්නේ නෑ. කුමරුනේ, දැන් ප්‍රමාද වෙන්න එපා. ඔබ පිහිය අරගෙන යන වෙලාවේ එක පිය රජතුමාගේ අතට මහු වුණා නම් මොකද වෙන්නේ? මීට වඩා කල්පනාකාරී විය යුතුයි. පිය රජතුමන් ඔබට මේ රාජ්‍ය පැවරුවා කියලා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඔහුගේ අදහස සමහර විට වෙනස් වෙන්න උනත් පුළුවන්. ඊට කලින් අපි පිය රජතුමාව මරන්න ඕනේ. එහෙනම් පිය රජතුමාව මං හිර කරවන්නම්. අපි කෑම නොදී තියමු. අන්න හරි රජතුමනි, අපි ඒක ඒ විදිහටම කරමු. Thank you.
මගේ හැම උත්සාහයක්ම අසාර්ථක වුණා. ඒත් මේක ලෙහෙසියෙන් අතාරින්නේ නැහැ. මම ධර්ම විනයට පටහැනි කරුණු පහක් යෝජනා කරනවා. එතකොට ඒ කරුණු පහ අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරයි. භාග්‍යවතුන් වහන්ස, ශාසනයට අලුතෙන් ඇතුළු වන භික්ෂූන් ලාභ සත්කාර නම්බුනාමාදී ලාමක දේවල් වලට ඇලී ගැලී වාසය කරනවා. සංඝයා විසින් දිවිහිමින් රැකිය යුතු නීති පහක් යෝජනා කරන මම කැමති. පළවෙනි එක, භික්ෂුවක් ආරණ්‍ය වාසීව හැමදාට මෙහි වැඩවාසය කළ යුතුයි. දෙවෙනි එක, භික්ෂුවක් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි. තුන්වෙනි එක, භික්ෂුවක් දිව්‍යතිතෙක් පාංශුකූල සිවුරු පමණක්ම දැරිය යුතුයි. හතර, භික්ෂුවක් රුක්ෂමූලිකව විසිය යුතුයි. භික්ෂුවක් නිර්මාංශ විය යුතුයි. මේ නීති පහ කඩකළොත් වරද ඔහු ස්පර්ශ කළා වෙනවා. දේවදත්ත, මම එය අනුමත කරන්නේ නැහැ. මේ ධර්ම විනය තුළ භික්ෂුවකට කැමතිනම් අරණ්‍යයක වාසය කළ හැකි, කැමතිනම් ගමේ හෝ නගරයේ සෙනසුනක වාසය කළ හැකි, පිඬු සිඟා ජීවත් විය හැකි, කැමතිනම් ආරාධනා පිළිගත හැකි, කැමති කෙනෙකුට පාංශුකූල සිවුරු හෝ ගිහි අය පූජා කරන සිවුරු හෝ පෙරවිය හැකි, රුක්මුල්වල හෝ සෙනසුන්වල වාසය කළ හැකි, අවශ්‍ය කෙනෙකුට නිර්මාංශ විය හැකි, නැතිනම් එසේ නොවී සිටිය හැකි. මහණෙනි, ඔබට ඇහුණද? භාග්‍යවතුන් වහන්සේ සත්කාර සම්මාන වලට යට වෙලා මා ළඟ ඇත්තේ කෙටි ප්‍රතිපදාවක්. එයින් ඔබට පුළුවන් ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න. දේවදත්ත, ඔය දේ කරන්න එපා. සංඝයා ભેද කරන්න එපා. එය කල්පයක් නිරේ පැහෙන ආනන්තරීය පාප කර්මයක්. අද පටන් අපි කිසි කෙනෙක් ඔබගේ ශ්‍රාවකයෝ ලෙස වැඩ ඉන්නේ නැහැ. අපි වෙනම සංඝ කර්ම කරනවා. මාගේ ප්‍රතිපදාවට කැමති අය මගෙත් එක්ක එන්න. ඔතනින් නැගිටින්න. අපි දැන් පිටත් වෙමු. දේවදත්ත, මෙතන හොඳටම නිදාගෙන ඉන්නවා. දන්නවද මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා? කෝ අනිත් අය? කෝ කාලික, කොහෙද මේ මගේ ශ්‍රාවකයෝ? ශ්‍රාවකයෝ? මගෙන් දහන්නේ ශ්‍රාවකයෝ ගැන? මහ ලොකුට සාරිපුත්ත මොග්ගල්ලා නග සෞදෙනම දෙපැත්තේ තියාගෙන නිදාගත්තා. ඒ දෙන්න හොඳට ධර්මයේ දේශනා කළා. දන්නවද ඔයගේ ශ්‍රාවකයෝ හැමෝම අග සෞදෙනමත් එක්ක ජේතවනාරාමයට යන්න ගියා. අදින් පස්සේ ඉතින් ඔහෙට කවුරුවත් ඉතුරු වෙන එකක් නැහැ. කෝ කාලික, ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඒක වෙන්න බැරි මොකද? ඒක වුණා. මහලකෝට අපිට කිව්වා තමන් තමයි නිවනට යන කෙටිම මාර්ගය දන්නේ කියලා. කෝ කාලික, යනවා යනවා. හොඳයි, එහෙනම් මම යනවා. හැබැයි මතක තියාගන්න, ඔහෙට කිසිම ලාභ සත්කාරයක් අදින් පස්සේ නම් මගෙන් ලැබෙයි කියලා හිතන්න එපා. මෙතන ඉඳලා ඇති වැඩක් නෑ. කෝ කාලික, ඔබත් යනවද? කෝ කාලික.
මම කාලෙක ඉඳන් බොහෝම රෝගාතුර වෙලා ඉන්නේ. මම භාග්‍යවතුන් වහන්සේට බොහෝම හිරිහැර වදහිංසා කළා. ඒත් උන්වහන්සේ මහා කාරුණිකයි. ජීවිතේ අවසන් වෙන්න කලින් උන්වහන්සේ මට දැක ගන්න ඕනේ. උන්වහන්සේගේ සිරිපතුල් වැඳ මට සමාව ගන්න ඕනේ. වෛර නොකරන උන්වහන්සේගෙන් මට සමාව ලැබේවි. මමමයි දැන දැන වැරදි කළේ. මාව හැකි ඉක්මනින් ජේතවනාරාමෙට අරගෙන යන්න. අපි දැන් ජේතවනාරාමයට ගොඩක් ළඟයි නේද? මා දැන් උන්වහන්සේ ළඟට යන්න කලින් මේ පොකුණ ළඟ නතර වෙලා පිරිසිදු වෙන්න ඕනේ. අනේ මාව බේරගන්න, පොළොව පලාගෙන යනවා, මාව පිච්චෙනවා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක, සියලු දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ වනසේක, ඔබ වහන්සේ සියලු බුදු පූජාවන්ට සුදුසු වනසේක, ඔබ වහන්සේ සියලු ලෝක සත්වයාට එකම පිළිසරණ වනසේක, භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේව පළමුවත් දෙවනුවත් දෙවනුවත් සරණ යමි. දේවදත්ත මහා පාපකර්ම දෙකක්ම කරගත්තා. ඔහුට ජේතවන මහා විහාරයට යන්නත් බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේව දැකගත්තෙත් නෑ. පණ පිටින් පොළොව ඇතුළට ගිහිල්ලා අවීචි මහා නරකාදී උපන්නා. මම දේවදත්තගේ අසත්පුරුෂ ආශ්‍රය නිසා බොහෝ අකුසල කර්ම රැස් කරගත්තා. මට නිදාගන්න බෑ. මගේ හිත හරිම නොසන්සුන්. මගේම පියාණන් මරණයට පත් කරන්න තරම් මං පාපී වුණා. මට කියන්න ජීවක, මා දැන් කුමක්ද කළ යුතුව ඇත්තේ? අවසර මහරජතුමනි, ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේව මුණගැහෙන්න. උන්වහන්සේගේ පාද නමස්කාර කර සමාව අයද පිහිටපතා සිටින රජතුමනි. හොඳයි, මා එසේ කරන්නම්. ඔබට පුළුවනිද මාව භාග්‍යවතුන් වහන්සේ ළඟට රැගෙන යන්න? දේවදත්තගේ අසත්පුරුෂ ආශ්‍රය නිසා භාග්‍යවතුන් වහන්සේ මා බොහෝ අකුසල් රැස් කරගත්තා. ඒ සියල්ල ගැන මා පසුතැවෙනවා. මගේ හිතට විශාල භීතියක් දැනෙනවා. හිතේ විපිලිසර බවත් වැඩි. අද පටන් මම මේ කිලිටු ජීවිතය පිරිසිදු කරගෙන ජීවත් වෙනවා. මට සමාවන සේක්වා. හොඳින් සමන් දෙන්න මහරජ. තමන් විසින් කරන පාපයන්ගෙනුයි තමන් කිලිටි වන්නේ.
තමන් විසින් පව් නොකිරීමෙන්මයි තමන් පිරිසිදුවන්නේ. පිරිසිදුවීමත් අපිරිසිදුවීමත් කියන්නේ පෞද්ගලික දෙයක්. කෙනෙකුට තවත් කෙනෙක් පිරිසිදු කරන්න බැහැ. සියලු සංස්කාරයන් සංකතයි. හට ගැනීම, නැතිවීම, වෙනස් වෙමින් පැවතීම යන ලක්ෂණ තුනකින් යුක්තයි. ඒ නිසා සංස්කාරයන් ගැන කලකිරෙන්නමයි වටින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා ඉපදෙමින් මැරෙමින් සංසාරයේ යන මේ සියලු සත්වයෝ දුකින් දුකටම පත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කොට ඒ අමා මහ නිවන සාක්ෂාත් කළොත් සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඔබත් දැන් අප්‍රමාදීව කුසල් දහම්වල යෙදී වාසය කරන්න. ඔබ මේ ගත කරන මිනිස් ජීවිතය තුළ මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස පිළිපදින්න. ඒ ඔබගේ මුළු මහත් සමාජයේ යහපත පිණිසත් සැපය පිණිසත් හේතු වේවි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම තෙරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වෙනවා. ඉතා සැදැහැසිතින් භාග්‍යවතුන් වහන්සේ වටා පැදකුණු කළ අජාසත් රජතුමා ගෞරවයෙන් වන්දනා කළා. ඇත්තෙන්ම මේ ඉපදීම, වයසට යාම, ලිඩවීම දුකක්මයි. මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම මහා දුකක්මයි. ඔහු මහා දුකක්මයි. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකීන් වහන්සේලා සමග වැඩම කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ මාගේ අන්තිම දවස් කීපයයි. මාගේ අසනීපය උග්‍රතට හැරෙනවා. තාමත් මට හරි සනීපයක් නෑ. මහරජතුමනි, මේ අයුරින් නුවණින් විමසන්න. සියලු සංස්කාරයන්ගේ හටගැනීමක් තිබෙනවා, වෙනස් වෙමින් පැවතීමක් තිබෙනවා, ඒ වගේම වෙනසී යාමකුත් තිබෙනවා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අස්වැසිලි රහිතයි. ඒ කිසිවක්
මෙසේ වේවා මෙසේ නොවේවා කියා ලබන්නට බෑ. ඒ නිසා මේ සියල්ලම මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතියක් පුරාවට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සුදුවුන් මහනිරිඳුන්ව නිවන් මගෙහි උත්සාහවත් කළ සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, උපවහන්සේ මා කෙරෙහි බොහෝ අනුකම්පාවෙන් සතියක් පුරාවට ධර්ම දේශනා කළසේක. මා විසින් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන අවසන් කළා. ස්වාමීනි, උපවහන්සේට මා නමස්කාර කරනවා. මාහට දැන් පිරිනිවන් පෑමටයි කල් පැමිණ තිබෙන්නේ. මාගේ කයින් වචනින් මනසින් යම් වරදක් සිදු වුණා නම් ඔබ වහන්සේ මාහට සමාව දෙනසේක්වා. ඒ ශාන්ත වූ ප්‍රණීත වූ අමා මහ නිවන්ස මා අවබෝධ කරගත්තා. සසර දුකින් මා සදාටම නිදහස් වුණා. මෙයින් මතු මට උපතක්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාහට පිරිනිවන් පෑමට ඔබ වහන්සේ අවසර දෙනසේක්වා.